Hi. අද අපි කතා කරන්න යන්නේ supplements ගැන. මොනවාද මේ supplements? අතිරේක ආහාර. අතිරේක ආහාරයක් අපි අයි ගන්න. අතිරේක ආහාරයක් අපි ගන්නෙ අපි එදිනෙදා ආහාර වේලකින් ගන්න බැරි පෝෂක පදාර්ථ ප්‍රමාණයක් අපේ ඇඟට ලබා ගන්න. ඉතින් අපි supplements කියන දේ එක එක වෙලාවලට අපි ගන්නවා. ඒ වෙලාවල් තමයි අපි workout කරන්නේ. දැන් bodybuilder කෙනෙක් වෙන්න පුළුවන්, athlete කෙනෙක් වෙන්න පුළුවන්. Power lifter කෙනෙක් වෙන්න පුළුවන්. ඔය වගේ event එකක් කරන කෙනෙක් supplement එකක් ගන්නවා. මොකද ඒගොල්ලොන්ට ගොඩක් nutrition. ඒ කියන්නේ එදිනෙදා ආහාර වලින් මේ nutrition ප්‍රමාණය cover කරගන්න බැහැ. ඒ වගේම pregnancy, ඒ වගේම රෝගී අවස්ථාවක වෙන්න පුළුවන්. නැත්නම් විශේෂ අවස්ථාවකදීත් මේ supplements කියන දේවල් අපි ලබා ගන්නවා. එතකොට මේ supplements අපි ගද්දී අපි කොහොමද හරිම සප්ලිමන්ට් එක සිලෙක්ට් කරගන්නේ? ඔව් ඕගලන්ට හරිම සප්ලිමන්ට් එක සිලෙක්ට් කරගන්න පුළුවන් ඔයාගේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, ඔයාගේ ඩයටිෂියන් කෙනෙක් වෙන්න පුළුවන්, ඔයාගේ ඩොක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. බට් ඔයා කොහොමද මේ සප්ලිමන්ට් එක හරි තැනින් හරි ප්‍රොඩක්ට් එක ලබා ගන්නේ? ඔව් ලංකාවේ හැමතැනම තියෙනවා සප්ලිමන්ට් කඩපත්. අපි genuine අපි මේකයි අපි මේකයි අපි ගන්නේ USA වලින්. ඒත් කොහොමද ඔයගොල්ලෝ දන්නේ USA වලින් තමයි මේ සප්ලිමන්ට්ස් ලංකාවට එන්නේ කියලා? එන්නේ දැන් ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් තැන්වල මේ සර්ටිෆිකේට් එක කියන්නේ ඔතරයිසේෂන් සර්ටිෆිකේට් එක ගැන කතා කරනවා. ඔගොල්ලෝ ගිහලා වෙබ්සයිට් එකට ගිහලා බලන්න මේක අපේ නම තියෙනවා. වෙබ්සයිට් එකේ නම ගන්න නම් පොඩි දෙයක් කරන්න තියෙන්නේ. පොඩි මුදල් ප්‍රමාණයක් වියදම් කරලා ස්ටොක් එකක් ලංකාවට ගෙනල්ලා ඒගොල්ලන්ට අපි ඉන්ෆෝම් කරනවා අපේ නම දාන්න දැන් ලිස්ට් එක. එදායින් පස්සේ අපි සප්ලිමන්ට් ගේන්නේ කොහෙන්ද? අපි ගේන්නේ මෙනින් තැනකින්. හරිම අඩුයි මේ සප්ලිමන්ට්. එතකොට ඔගොල්ලෝ හිතලා බලන්න USA ඔරිජිනල් ප්‍රොඩක්ට් එකේ ඩොලර් ප්‍රමාණයයි ඒක ගැන ෂිපින් කෝස්ට් එකයි මේ ඔක්කොම එකතු කරාම කම්පයර් කරලා බලන්න මේ අඩු ලාභ ප්‍රොඩක්ට් එකේ ගානත් එක්ක ඒ දෙක කම්පයර් කරලා බලන්න මාරයි. ඉතින් ඔයගලන්ට මේ කම්පයර් කරලා බලුවොත් තේරෙනවා කොහොමද ජෙනින් ප්‍රොඩක්ට් එකක් අඳුරගන්නේ කියලා. ලාභ බඩුවේ ඉලක්ක ඇත. මම ආයෙත් මතක් කරන්න ජෙනින් ප්‍රොඩක්ට් එකක් නම් ටිකක් ගණන් තමයි. හැබැයි අපි මෙච්චර මේ අකඩ උස්සලා අකඩ කාලා ඇඟට දාගන්න යන්නේ ලෙඩක් නම් fake product එකක් නම් අපිට වෙන side effects ගැන හිතන්න. මේ fake product එක නිසා ඔයාගේ progress එක නැවතුණු. ඔයා අනිවාර්යෙන් demotivate වෙනවා. ඔයා gym යන්න ගන්නවත් නැහැ. මොකද ඔයා හිතන progress එක වාගේ ඇඟින් එන්නේ නැහැ. supplement බොනවා, weights කරනවා, හොඳ schedule එකක් කරනවා, workout schedule එකක් කරනවා. But ඔයාගේ progress එකක් නැහැ. ඇයි මේ fake product එක නිසා? ඒත් එක්කම දරුණුම දේ තමයි worst case එක තමයි ඔයාගේ මේ product එක නිසා ඔයාට ලෙඩක් හැදුණොත් ඔයා kidney එක fail වුණොත් ඔයාට මොකද වෙන්නේ? ඔයාගේ අනාගතෙත් එක්ක අඳුරනවා. ඒකින්ද ගොඩාක් පරිස්සම් වෙන්න. මම පරිස්සම් වෙන්නේ නෙමෙයි කියන්නේ කවදාකවත් genuine නැති තැනකට යන්න එපා supplement එකක් ගන්න. genuine supplements ගන්න එකම තැනයි ලංකාවේ තියෙන්නේ. මම recommend කරන්නේ ඒ bodybuilding.lk. මොකද මම හැමදාම ඔයගොල්ලෝ recommend කරන genuine products, genuine දේවල්, genuine routines, genuine plans, ඒ වගේම genuine supplements මම recommend කරන්නේ bodybuilding.lk. තව දෙයක් මම මතක් කරන්න අපි මේ උත්තර කියන්නේ ජොරින් ප්‍රොඩක්ට්ස් කීකේ කියන කට්ටිය කවදා හරි ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ USA ගිහිල්ලා මේ කම්පැනි එකක් විසිට් කරලා තියෙනවා අඩුම ගානේ USA වල කම්පිටිෂන් එකක්වත් බලන්න ගිහිල්ලා තියෙන කට්ටිය ඔයගොල්ලෝ දැකලා තියෙනවද මවු සමාගමත් එක්ක ඩිරෙක්ට්ලි ඩීල් කරනවා නම් අනිවාර්යෙන් අවුරුද්දකට වතාවක්වත් කම්පැනි විසිට් එකක් කරන්න ඕනේ that is a must. ඉතින් මේ දේවල් අපි දකින්නේ එකම එක තැනක විතරයි මේ bodybuilding.lk. annual company visits, annual authorization dealers ලාගේ certificate renewals අපි දකින්නේ bodybuilding.lk විතරයි. ඒ වගේම competition වලට take part කරන්න හෝ බලන්න හෝ යන්නේ අපේ ලංකාවෙන් මේ bodybuilding.lk විතරයි. ඉතින් තවදුරටත් මම explain කරන්න යන්නේ නැහැ ඔයගලන්ට කොහෙන්ද genuine supplements ඔයගොල්ලෝ ගන්න ඕන කියලා. ඉතින් බුද්ධිමත් ඔයගොල්ලෝ දන්නවා කොහෙන්ද මම මේ මෙච්චර කියද්දි ඔයගොල්ලෝ දන්නවා කොහෙන්ද ඔයගොල්ලෝ මේ දේවල් ගන්න ඕන කියලා. ඉදිරියේදී මම ඔයගොල්ලන්ට එකතු වෙන්නම් product range. ඒ කියන්නේ අපේ brands bodybuilding.lk වලින් කරන brands ගැන ඔයගොල්ලන්ට දැනුවත් කරන්න. ඒ ඔස්සේ ඒ brands වල තියෙන products, ඒ products වලින් ඔයගොල්ලන්ට මොනවද වෙන්නේ? ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් මොනවද? අනවශ්‍ය දේවල් මොනවද? ඒ ඔක්කොම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් ඉදිරියේදී. එතකම් රැඳී ඉන්න.